අවුරුද්ද පුරා අපි පරණ දේ පසුබාලා අලුත් ජීවිතයක් ගත කරන්න රැකියාවල ඒ වගේම ව්‍යාපාරවල අනිකුත් ඒ කටයුතු වල හැමදේම ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ පවා ඉතාමත්ම දිරිගන්වන විදිහට ඒ කටයුතු කාරණා සිද්ධ කර ගැනීමට වග බලා ගන්න ඕන 2020 ජනවාරි මාසයේ පළවෙනිදා ඔබ හැම දෙනා වෙත පිරිනමනවා ඔබ හැම දෙනාටම ජය සතුට සැනසිල්ල ඇති වේවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි අද ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් වාසනාවන්ත වර්ෂයක් වේවා කියලා ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා මේ රට විවිධ ජාතීන් ජීවත් වෙන විවිධ ආගම් වලින් යුක්ත රටක් කියන එක ඔබ අප සෑම දිනාම දන්නවා ඉතින් ආගම් ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව මේ රටේ ජනතාව බොහෝ කාලයක් සුහදත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම ඉදිරියටත් මේ ජාති ભેද ආගම් ભેද නැතුව හැම දිනාම එකම රටේ සහෝදර පිරිසක් හැටියට ජීවත් වෙනවා නම් ඉතාම අගය කරන්නට ඕන. ලැබුවා වූ නව වසර පිළිබඳව යමක් කමක් කල්පනාවට ගත යුතු වකවානුවක් කියන එකත් සඳහන් කරන්නට ඕන. ලැබුවා මේ නව වසර 2020 අවුරුද්ද ඔබ සියලු දෙනාට විශේෂයෙන් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු වාසනාවන්ත නව වසරක් වේවායි පළමු කොට මා ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා හැම ආරම්භයක්ම යහපත් සිදයක් ආරම්භ කරද්දී බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙන්නේ යහපත බලාපොරොත්තු වෙන්නේ මේ අපි ආරම්භ කරන දේ හොඳට කරගෙන යන්නට හැකියාව ලැබෙයි කියන එක. ඒ නිසා ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු දේව මාතාවන් වහන්සේගේ නිරන්තර මැදිහත්කම පිරුණු වාසනාවන්ත යහපත් නව වසරක් වේවායි ඔබ සියලු දෙනාට මා ප්‍රාර්ථනා කරනවා සුබ පතනවා ජේසු පිහිටයි. 2020 ලැබුවා වූ සුබ නවවසර මුරු ශ්‍රී ලාංකික මහ ජනතාවට සෞභාග්‍යමත් සප්පිරි සුබ නවවසරක් වේවා. 2020 ශ්‍රී ලාංකික ජනතාව එකමුතුව සහෝදරත්වයෙන් සහජීවනයෙන් ජීවත් වීමටත් බෞද්ධ හින්දු කිතුනු ඉස්ලාම් යන සියලු ජනතාවන් එකමුතුවත් ඒ වගේම රටේ අතිගරු ජනාධිපති තුමා අතිගරු අගමැතිතුමා ත්‍රිවිධ හමුදාපතිවරුන් රටේ ආරක්ෂක නිලධාරීන් සියලු දෙනාටම සතිය ධෛර්ය ලැබේවා. ඕම් ශ්‍රී ගුරුභ්‍යෝ නමහ ශ්‍රී වර්චුෂ්‍යමායුෂ්‍යමාරෝහ්‍යමාමිතා සෝභමානම් මගියසේ ධාන්‍යම් ධනම් වසුම් භගවත්‍ර ලාභ සත සම්බස්වර දීර්ඝමායුහ උදාවරණ 2020 නවවසර ශ්‍රී ලංකා වාසී ජනතාවට සුභමේ සුභ නවවසර කීලේවාව ප්‍රාර්ථනා කරනවා. නව වසරට සුභාශිංසනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. නව වසර උදව් වූයේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව සිය මාතෘභූමියෙහි ආර්ථිකය දේශපාලනය සමාජීය සංස්කෘතික හා තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව මම දනිමි. එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍ය වසර ලෙස ඉතිහාසයට එක් කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදරිවය. විනයකරුක සමාජයක් තුළ ශක්තිමත් වන සුරක්ෂිත රටක් ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාව බව මම දනිමි. වත්මන් හා අනාගත දරු පරපුරේ බොහෝ බලාපොරොත්තු මල් පරදරනුයේ එවන් සමාජයක අප වැඩිහිටියන් ලෙස ලැබූ නව වසරේ එක ඉලක්ක කරා ළඟාවීමට දැඩිව අත්වැල් බැඳගත යුතුයි. ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙලන කුමන හෝ බලවේගයකට රට තුළ අප ඉඩක් තබන්නේ නැත. නව වසර උදාව සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනගෙන සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇතැයි මාගේ දැඩි විශ්වාසයයි ප්‍රාර්ථනයයි. අපේ සමස්ත ජනතාවටත් අප දරු පරපුරටත් ඉසුරුපර අනාගතයක් උදාවන නව වසරක් වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව වසරට සුභපැතුම් එක් කර සිටියා. නව වසරේ උදාවත් සමග අප 21 වන ශතවර්ෂයේ 3 වන දශකයට පාතබමු. 21 වන සියවස ආසියාවේ සියවස හැටියට ලෝක
ප්‍රජාව හඳුනාගෙන සිටී. මෙම ජනපාරි පළමුවනදා උදා වන 21 වන සියවසේ 3 වෙනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට අපේ පත් කරගනිමු. කවදා හෝ 21 වන සියවසේ 3 වෙනි දශකයේ දෙස ආපසු හැරී බලන විට ලෝකය එය හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව තුළ කරුණියට ආ දශකය හැටියටයි. එළඹෙනා වූ 2020 නව වසර හා ආරම්භ වන නව දශකය සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඉටු වන රට ගොඩනගන යුගයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද උදා වූ නව වසරට සුභාශිංසනය කර තිබෙනවා. වඩාත් සුබදායි වාසනාවන්ත අනාගතයක් ගොඩනැගීමටත් අද ජීවත් වන ජනතාවට මෙන්ම හෙට උපදින දරුවන්ටත් හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් සැකිය යුතුකම් ඉටු කිරීමට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අතර ලැබුවා වූ නව වසර සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බව හිටපු ජනාධිපතිවරයාගේ සුභ පැතුම් පණිවිඩයේ දක්වා තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.